ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදෑසන පුවත් තුලින් උදේෂාන් ඉදම ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත නැගෙනහිර ජටිය 100%ක්ම ශ්‍රී ලංකාව සතු විය යුතුයි ඉන්දියාවට හෝ වෙන කිසිම කණ්ඩායමකට ලබා නොදී යුතුයි ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 10ක් අත්වල් බැඳ ගනී නැගෙනහිර ජටිය වෙනත් කණ්ඩායමකට ලබා දීමට අපිත් විරුද්ධයි. ඉතා ඉක්මනින් සුබවාදී පණිවිඩයක් ලැබෙයි. වරාය සභාපති කියයි. එක්සත් ජාතීන්ගේ මානුෂික මහකොමසාරිස්වරියගේ ප්‍රකාශයන්ට පාර්ශව රැසකින් විරෝධය. ආණ්ඩුවේ වැරදි නිසා තමයි මෙහෙම වුනේ. විපක්ෂින් චෝදනා. උදෑසන පුවත් තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. රටපුරා කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන අද 3 වන දිනට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ලංකාවේ ඉන්නවා ලක්ෂ 210ක්. එතකොට මේ ආණ්ඩුව තවම ලෑස්ති කරලා තියෙන ලක්ෂ 210න් ලක්ෂ 23 හමාරයි. ඒ කියන්නේ කීයද 115ක්වත් නැහැ. එතකොට දැන් පත්තරේ මම දැක්කා මිලියන 2ක්ද කොහෙද ගෙනවලු සල්ලි දීලා. ඒ කියන්නේ ලක්ෂ 20ක් කියමු. එතකොට ඒකත් ලක්ෂ 10ක් බවට පත් වෙනවානේ. එන්නත් දෙක ගානේ ගත්තම ලක්ෂ 10යි. එතකොට ඒත් ලක්ෂ 33 හමාරයි. එතකොට ඉතුරු ලක්ෂ 210න් 33 හමාරක් ගියාම කීයක් ඉතුරු වෙනවද? ලක්ෂ 190කට වැඩි පිරිසකට එන්නත් නැහැ. ලක්ෂ 220ක් මේ රටේ ඉන්නකොට කොරෝනා රෝගේ නිවාරණය කරන එන්නත් මාත්‍රා ලක්ෂ 220ක් එකසරේ ගේන්න ඕන කියලා ක්‍රමවේදයක් නැහැ ලෝකේ කොහෙදේම තියෙන්නේ දැන් ඊළඟට චීනෙන් එන්නත් ගේන සූදානම් කරලා තියෙනවා ඇමරිකාවෙන් ගේන සූදානම් කරලා තියෙනවා යුරෝපයෙන් අපිට දෙන්න සූදානම් කරලා තියෙනවා මේ සියල්ල එකතු කරගෙන අපි මේ ආරම්භයක් අරගෙන තියෙන්නේ ඉන්දියාවෙන් කීයක් හරි ආධාරයක් ඉල්ලනවා චීනෙන් තව ආධාරයක් ඉල්ලනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාරයක් ඉල්ලනවා රුසියාවෙන් ආධාරයක් ඉල්ලනවා හදවතක් සැත්කමක් කරගැනීම සඳහා මුදල් නැති රෝගියෙකුගේ පවුලක් පාරේ ස්පීකර් බැඳගෙන සල්ලි හොයනවා වගේ තමයි මේ ආණ්ඩුවට කොවිඩ් එන්නත බෙදීම සඳහා සල්ලි හොයන්න වෙලා තියෙන්නේ මේ සල්ලි දීලා හරි එන්නත ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කණ්ඩායමට රජයේ මුදල් වලින් එන්නත් දීමේ අවශ්‍යතාවයක් නැහැ කැමති කට්ටියට සල්ලි දීලා ගන්නත් සල්ලි දීලා ගැනීමට අපහසු කට්ටියට ප්‍රමුඛත්වය දීලා එයාට රජයෙන් මූලිකව එන්නත් ටික ගෙන්නලා අවස්ථාව උදා කර දීමත් කඩිනමෙන් කළ යුතුයි කොරෝනා එන්නත ඔය සුළු ප්‍රමාණයක් ඉඳලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ මොකද ඒකේ මාත්‍රා දෙකක් දෙන්න ඕනේ එහෙමනම් මේකට මේ උත්සව තියන්න ඕන එකක් නෙමෙයි කනගාටු වෙන්න ඕනේ අනිත් අපේ කලාපේ තියෙන පුංචි රටවල් කොරෝනා එන්නත ගේන්න වහවහම ක්‍රියා කරද්දී පැණි දෙන මානසිකත්වයක මුන්ටි දාන මානසිකත්වයක මේ ආණ්ඩුව පහුවෙච්ච එක ගැන ඇස්ට්‍රාසෙනිකා කියන්නේ ඒ ඉතාම හොඳ එන්නත ඉන්දියාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව පරිත්‍යාගය කෙරට තමයි වෙලා තියෙන්නේ මේ සඳහා මුලින්ම තීන්දුව කළා තියෙනවා සෞඛ්‍ය අංශයටත් ඒ වගේම ආරක්ෂක අංශයටත් එන්නත ලබා දෙන සෞඛ්‍ය අංශර දීලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාව කියලා දෙකක් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි ජනතාවගේ මහපු අය තමයි ජනතා කොටස්කාරයෝ ඉතින් අපිට අය ඔක්කොම එකපාර දෙන්න කියලා තමයි මම කියන්නේ භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන්ම මහ ජනතාවත් එක්ක කටයුතු කරන්නේ ඒ නිසා භික්ෂුන් වහන්සේලාටත් මේ කොරෝනා එන්නත ලබා දීමේදී ප්‍රමුඛ ස්ථානයක් දිය යුතුයි. එපමණක් නෙවෙයි හැම අස්සක මුල්ලකම යමින් ජනතාවට ප්‍රවෘත්ති සපයන ජනමාධ්‍යවේදී. ඇතැම් විට ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන් කරන මහ මෙහෙවර ඇගේ යුතුයි. ඒ නිසා කොරෝනා එන්නත ලබා දීමේදී ජනමාධ්‍යවේදීන්ටත් ප්‍රමුඛ ස්ථානයක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කොටස් ඉන්දියාවට ලබා දීමට සිය විරෝධය පළ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ අනුව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනෙන් මීට එරෙහිව තවත් පක්ෂ 10ක නායකින්ගේ සහ නියෝජිතින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49ක කොටස් ඉන්දියාවට ලබා දීමට එරෙහිව වරාය වෘත්තීය සමිති දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කළා. ඒ අනුව වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීම ආරම්භ කරනු ලැබුවා. ඒ වරායේ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්ද ආරම්භ කරමින් මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ලබන සඳුදා දින කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වූ හොත් ඊට දැඩි තීන්දුවක් ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විකිණීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වූ හොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය බ්‍රහස්පතින්දා දුරකථන මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සංධානයේ සමාජික පක්ෂ හයක නායකින්ට ඇරයුම් කර තිබෙනවා. බබයි විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය ඒකකයේ පවසන්නේ එම සාකච්ඡාව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්ුණා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සම්බන්ධයෙන් වරායේ වෘත්තීය සමිතිත් මේ රටේ ජාතික සංවිධානත් එකට එකමුතුව ගෙන යන සටන පිළිබඳව සාකච්ඡා කරන්න කැබිනට් අමාත්‍යවරුත් ඒ වගේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් දේශපාලන පක්ෂ 10ක නියෝජිතයන් මුණ ගැහුණා ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක් ඒතොරේ දේශපාලන පක්ෂ 10ට අමතරව තව අපි පක්ෂ 4කට ආරාධනා කළා මෙතෙන්දී අපි ප්‍රධාන සාකච්ඡාව වුණේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට අයිති වෙන ආකාරය ඔවුන්ට වැඩි පංගුව හිමි වෙන ආකාරයට වරාය අධිකාරියට තියෙන පූර්ණ හිමිකාරීත්වය නැති වෙන ආකාරය යම් කිසි පියවරකට ආණ්ඩුව ගමන් කරනවා නම් ඒකට අපි විරුද්ධ විය යුතුයි කියන ස්ථාවරයට ආවා ඒකමතිකව අපි එකඟතාවයකට ආවා නැගෙනහිර පර්යන්තය කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නේ ඒක වෙනත් කවර පාර්ශ්වයකටවත් කිසිම කොටසක් හෝ ලොකු කොටසක් හෝ පොඩි කොටසක් හෝ ලබා නොදිය යුතුයි වරාය අධිකාරිය පමණක් සතු විය යුතුයි කියන ස්ථාවරය අපි පක්ෂ 10 කටයුතු කරනවා සඳුදා අමාත්‍ය මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා පහුගිය රජී අනුගමනය කරපු ඒ විජාතික ජාතික සම්පත් රැකගැනීම වෙනුවට අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමට එරෙහිව ආපු ජනමතයේ කොටසක් හැටියට තමයි අපි ජනාධිපතිවරයා බලයට පත් කරේ ඒ අනුව ජනාධිපතිවරයාගේ මහජනයාගෙන් ලැබුණු මහජන සම්මුතියට ජනාධිපතිවරයා ගරු කරන්න ඕනේ ඒ බලය පාවිච්චි කරලා නැගෙන මෙතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉදිරියේදී සුභවාදී තීරණයකට රජය එළඹෙනු ඇති බවට වරාය අධිකාරිය සභාපතිවරයා ලෙස තමන් විශ්වාස කරන බව ජෙනරල් දයරත්නායක මහතා පවසනවා මේ தත්ත්වය ඇති වුනහම රජය විසින් කමිටු දෙකක් පත් කරනවා මේ පිළිබඳ අධ්‍යයනය කරලා රජයට ඉදිරිපත් කරන්න ඒ වගේම තව කමිටුවක් පත් කරනවා මේ පිළිබඳ සාකච්ඡා කරලා ඒ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ කමිටුව මේ වෙනකොට සාකච්ඡා පවත්වලා ඒ අධ්‍යයනය අවසන් කරලා තියෙනවා හෙට වෙනකොට අපි ඇමතුමාට ඒක බාර දීමට කටයුතු කරනවා. තාමත්ම සුභවාදී ලෙස අපි සියලු දෙනාම අපේ වරාය සේවකීන් රටේ අයවුරුන් ඒ වගේම වරායේ අපේ කළමනාකාරීත්වය අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණු ආකාරයට මේ විසඳෙන බවක් නම් මට ඉතාම පැහැදිලිව මේ වෙනකොට කියන්නට පුළුවන්. සමුදාය වෙනකොට කැබිනට් මණ්ඩලයට මෙහි ඇමතුමා විසින් ඉදිරිපත් කරයි අපේ ඒ කැබිනට් පත්‍රිකාව. එතකොට අපි සීල දනාටම බලා ගන්න පුළුවන් කොයි දිශාන්තයටද මේවා ගමන් කරන්න කියලා. ඉතාමත් සුභවාදී ලෙස විසඳෙන බවයි වරාය සභාපති හැටියට ප්‍රකාශ කරන්නට පුළුවන්. අපිත් කැමති නැහැ කවුරු කිසි කෙනෙක් කැමති නැහැ නැගෙනහිර පර්යන්තය වෙනත් එකකට දෙන්න. ඒක මේ රජයේ ප්‍රතිපත්තිය. ගිය රජයේ විසින් මේක ඉන්දියාව
සහ ජපානි සමග අවබෝධතාවක් අසන් කිරීම තුලයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. ඒක ක්‍රමානුකූලව විසඳගෙන එන්නට සාකච්ඡා මණ්ඩලයක් පත් කරන් පස්සේ අපි මේ හැම කණ්ඩායමත් එක්කම සාකච්ඡා කරලා මේ සියලු දෙනේම අධ්‍යයනය කරලා තමයි අපි හදලා තියෙන්නේ වார்த்தාව. මෙය අපි විසින්ම කරන්න ඕන කියන தත්ත්වෙ. මම හිතනවා මේ අපේ වார்த்தාවට රජයේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලැබෙයි කියන්න පුළුවන්. මේ අවස්ථාවේ අපේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වෙනවා. නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරී විසින්ම ඉදිරියට දිනු කරනවා කියන විශ්වාසයේ එය සිදු වෙනවා කියන විශ්වාසයෙන් මට කතා කරන්න පුළුවන් මේ වෙනකොට. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලචින් මෙන්ම වරාය වෘත්තීය සමිතිය මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිතුමා තීරණයක් අරන් තියනවා කියන අපට ආරංචියක් තියෙනවා. මේ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්නේ නැහැ කියලා. දැන් බොහොම සතුට වෙනවා අපි මහජන හඬට මහා සංඝරත්නයේ හඬට එහෙම අහුම්කන් දීලා ඒ විදිහේ තීන්දුවක් ගත්තා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය වුණේ වරාය නැගෙනහිර පර්යන්තයේ අදාන කොම්පැනියට දීම නවත්තන්න. දැන් ඒක ඉෂ්ට සිද්ධ වෙලායි කියලා ආරංචියක් තියෙනවා. කරුණාමයෙන් ඉල්ලහිටිනවා ජනාධිපතිතුමාගේ අදහස රටට ප්‍රකාශ කරන්න කියලා. ඉදිරියට රටට අහිතකර දේවල් එම අපිට දැනගන්න ලැබුණොත් ඉදිරියට අපේ විරෝධතාවයේ එලෙසින්ම පළ කරනවා කියන බවත් මේ වෙලාවේදී සිහිපත් කරනවා. නැගෙනහිර පර්යන්තය වේවා වෙන මොන යම් හෝ ස්ථානයක් වේවා ඉන්දියාවට නෙවෙයි චීනට නෙවෙයි ඇමරිකාවට නෙවෙයි මොනම රටකටවත් මොනම බහුජාතික සමාගමකටවත් අපේ අයිතීන් විකුණනවට අපි විරුද්ධයි. මේ පාලනය අරමුදයකට අවිල්ල තියෙන ආණ්ඩුවක් තිබුණාට ආණ්ඩුව ඇතුලේ ආණ්ඩු ගොඩයි. වෘත්තීය සමිති ආණ්ඩු, නිලධාරීන්ගේ ආණ්ඩු, සංඝ සමාජය ඇතුලේ සංඝ ආණ්ඩු, ඉංජිනේරුවන් අතර ඉංජිනේරු ආණ්ඩු, එක එකගේ ආණ්ඩු මේ. මොකා මහපුටුවේ වාඩි වුණත්, මම ওই රජ පුටුවේ වාඩි වුණත්, වෙන කෙනෙක් වාඩි වුණත්, ලේසි නෑ මේක අපව හරවන්න. සෞභාග්‍ය දක්ම ප්‍රතිපද ප්‍රකාශන ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා. නැගෙනහිර පර්යන්තය දියුණු කරන්නේ රජයේ විසින් කියලා. අපේ ප්‍රතිපත්තිය ඒක. හැබැයි ඒ වගේම අපි ආයෝජන වලට විරුද්ධ නැහැ. කොළඹ වරාය සංවර්ධනය ගැන කතා කරනකොට ඉතාමත්ම පැහැදිලිව සඳහන් කළා තියෙනවා නැගෙනහිර පර්යන්තය සඳහා රජයේ විසින් සංවර්ධන කටයුතු කරන අතර ඉතුරු කටයුතු වලට ආයෝජකයන් ගෙන්වා ගන්නවා කියලා. ඒක අපි වරදක් දකින්නේ. මොකද මේ ප්‍රතිපද ප්‍රකාශන තමයි 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා තියෙන්නේ. මට දැනගන්න ලැබෙන විදිහට මට ජනාධිපතිතුම ඉතාමත්ම සාධනීය තැනක ඉන්නවා. අපි පෙර වැරදි නිවැරදි කරන්න ඇවිල්ලා තිබෙන. පෙර වැරදි අනුමත කරන්න නෙවෙයි. රටේ ජාතික සම්පත් විකිණීම හෝ බදු දීම හෝ සමගි ජන බලවේගයේ එකඟ වෙන්නේ නැහැ. අපි හම්බන්තොට වරාය විකුණා දැමීම හෝ බදු දීම ගැන අපි එකඟතාවයක් නැහැ. වරාය විකිණීම පිළිබඳ ඒ කාලේ පැවති චාන්ඩුව කරලා තිබෙනවා. නමුත් අපි කියන්නේ අනාගතයේ ඉදිරියට එවැනි තත්ත්වයන් ඇති නොවිය යුතුයි කියලා. ආයෝජන එක්කවිලා ඒක සංවර්ධන කරනවා නම් ඒකට ඉඩ දෙන්න ඕන. ඒක මොකද අපේ රටේ සල්ලි නැහැ. දැන් ණය බර තියෙනවා. ආයෝජන එක්කවිලා ඒක සංවර්ධන කරලා 51%ක් ලාභ වෙනවා නම් අපි සතුටු වෙන්න ඕන. මේ වාගේ රටවලට එකතු වෙලා සංවර්ධන කරනවා නම් ඒක හොඳ වැදගත්. මේක දැන් අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා මම මේ වෙලාවට කියන්න කැමතියි. මේ විකිණීමෙන් අනිවාර්යෙන් මේකට සම්බන්ධ ලොක්කෝ කෝටි 100 ගණන් හම්බ කරනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මේ එන්නත් එක්ක විකිරෙනවා. ඉන්දියානු ආණ්ඩුව උත්සාහ කරනවා නම් අදානි සමාගම ඇතුළුව එන්නත් තරහා ලංකාවේ කුර නැගෙනහිර ජැටිය දෙන්න කියලා අපි හිතන්නේ. ඒක ඉන්දියානු ජනතාව කරපු පරිත්‍යාගයටත් විශාල හානියක්. මොකෝ අදානි සමාගමට විරුද්ධව වැඩිම උද්ඝෝෂණ කරන්නේ ලංකාව නෙමෙයි ඉන්දියාව. පෞද්ගලීකරණය, ජනසතුකරණය ආදි විවිධ නම් ලේබල් නාමකරණයන් යටත්ලා ඉන්නේ මේ ජාතික සම්පත් පැවරීම කියන එක. අපි උර්ජමති ව්‍යාපාරේ මේ වගේ අන්දන්න බෑ. මේ ගුණට අන්දන්න බෑ. මේ ආණ්ඩුවේ සමහර කොටස් විදේශීය ඔත්තු සේවාවන්ගල කොටස් සැකයක් තියෙනවා. අදානි සමාගමෙන් පරිලාභල් ලයිස්තුවෙත් මේ බුද්ධිලා ඉන්නවද කියලා. දැන් මේ සටන දැන් වැඩබිම් කරා ගෙනියනවා. සංකේත වැඩ වචන පවා ඉස්සරහට එයි. වරාය ජාතියේ හදවත නම් ඒ ජාතියේ හදවතේ කොටසක් විදේශීයකරණය කිරීමට අපි එකහෙලා විරුද්ධ බව අපි තරයේ ප්‍රකාශ කරනවා. ගම සමග පිළිසඳර අටවන අදියර ඊයේ තනමල් විල අලුත් වැව කුකුල් කටුව වැවුතාවුල්ල කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ අටවන අදියර මොනරාගල දිස්ත්‍රික්කයේ තනමල් විල අලුත් වැව ග්‍රාම නිලධාරි කොට්ටාශයේ කුකුල් කටුව වැව ඉස්මත්තේදී පැවැත්ුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනට අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන නිලධාරීන් රැසක් එක්ව සිටියා. මෝකොඩර මංගල මහාවිද්‍යාලයේ පාසලේ ක්‍රීඩා පිටිය තමයි අපිට දැන් තියෙන ගැටලුව. හරි හෙට වෙනකොට හමුදාවෙන් එනවා ඒ ක්‍රීඩා පිටිය හදන්න. ඒ පාසලේ ළමුන් 800ක් පමණ ඉගෙනුම ලබනවා. අපිට තිබෙන්නේ මීට වසර 18කට පෙර ලැබිච්ච පරිගණක. ඒ වගේනොත් දැන්ට ක්‍රියාකාරීව තියෙන්නේ පරිගණක පහයි. ඒවා හදා ගන්න පුළුවන් නේ. හරි ලේසි. මේ යුනිට් එකක් තියෙනවා සර් පරිගණක අලුත් වැඩියා කරන. නමුත් ඒ පරිගණක සර් අලුත් වැඩියා කරන්න බෑ සර්. හරි.
ඒක ලියාගන්න ලේකම්තුමා ජාතික පාසලක් වෙනවනේ මේ ඒක එතකොට ඒක යටතේ ශ්‍රණිකම දෙන්න පුළුවන් නේ සර් අලුත්වව කිලිඹුන්න මාර්ගය කිලිඹුන්නව කිලිඹුන්න මාර්ගය ඔව් කිලෝමීටර 3ක් පමණ තියෙනවා අපේ පාර ජනාධිපතිතුමනි කොහොමවත්ම යන්න බෑ අපිට අමාත්‍යංශ ලේකම්තුමා ගමට එන මාර්ගය කිලෝමීටර් 5.2ක් පමණ වෙන මාර්ගයක් කාපට් අතුරා සකස් කරන්න දැන් සූදානම් කරලා තියෙනවා පුළුවන් ද ඉක්මනින්ම කළ දෙන්න ඒක පුළුවන් සර් කරන්න අපි රටක් සංවර්ධනය කරනකොට මහජන නියෝජිතව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය අමාත්‍යවරු ත්‍රිවරු ප්‍රාදේශීය සභා ත්‍රිවරු ඒ අයත් නිලධාරීනෝ ජනතාවත් එකට වැඩ කරන්නට ඕනේ එහෙම වැඩ නොකරොත් තමයි මේ වැඩ සිද්ධ වෙන්නේ නැත්තේ සමහර වෙලාවට මහජන නියෝජිතයන් සහ නිලධාරීන් අතර ප්‍රශ්න තියෙනවා සමහර වෙලාවට නිලධාරීන් සහ ජනතාව අතර ගැටුම් තියෙනවා මේ තුන් කණ්ඩායමම එකට වැඩ කළොත් තමයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ඉතින් මෙතෙක් ගමම ගිය තැන්වලදී ශාලම ගැටලුවක් තමයි ඉඩම් පිළිබඳ ප්‍රශ්න මේ ඉඩම් වල අපි ප්‍රතිපත්තියක් අරගෙන තියෙනවා ඉඩම් වල ඔප්පු ලබා දෙන්නේ ජනතාවට මේ මේ සතියේ ඔප්පු 14000ක් මම අත්සන් කරා ඒ අයට ඔප්පු දෙන්න පාරම්පරිකව පාවිතා කරපු ඉඩම් විවිධ වනජීවි වනරක්ෂණ ප්‍රදේශවලට අයිති වෙලා ඒවා ගැනත් අපි තීරණයක් ගත්තා පාරම්පරිකව පාවිච්චි කරා නම් ඒ අයට ඒවා ලබා දීලා ඒගොල්ලන්ගේ ගොවිතැන කරන්නට අවස්ථාව දෙන්න කියලා නඩු දාන එකත් සම්පූර්ණයෙන් නැමැත්තුවා ඒක ඉක්මනින්ම ඒවා ගැන හොය බලලා ඒ ඉඩම් ලබා දෙන්න ඒ අයට බලපත්‍ර ලබා දෙන්නත් අපි තීරණයක් කරලා තියෙනවා ජනාධිපතිවරණ සමයේ ආණ්ඩුව ලබා දුන් පොරොන්දු කඩ කරමින් ජාතික සම්පත් විකුණා දැමීමට ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද රටේ මොකක්ද වෙන්නේ? අද රටේ ජාතික සම්පත් ජාතික දේපල විකුණා දමන යුගයක්. ජමරට වෙන්දේසිකරණ යුගයක්. මේ වෙන්දේසිය වර්තමාන රජය කළ යුතුමයි කියලා කියන්නේ භූ දේශපාලන අවශ්‍යතාවයල්. දැන් භූ දේශපාලනේ නිසා රටේ දේපල රටේ ඉඩකඩම් රටේ සම්පත් විකුණුනයි කියන එක ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී කිව්වේ නැහැ. ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී අපිට අහන්නට ලැබුණා රට රකින්නවා රට ආරක්ෂා කරනවා එක වැලි කැටයක්වත් පිටරටට විකුණන්නේ නැහැ එක බිම් අඟලක්වත් පිටරටට ලබා දෙන්නේ නැහැ එහෙව් සිංහනාද තමයි අපිට අහන්නට ලැබුණේ. දැන් කොහොමේ රට ආරක්ෂා කරන රට සුරකින්න රටට ජීවය ප්‍රාණය ලබා දෙන කෝයි සිංහනාදේ ජනාධිපතිවරණේ මහමැතිවරණේ සිංහනාදේ අද අතුරුදහන් වෙලා අද රාජ්‍ය පාර්ශවයේ ගොළු වෙලා මම පැහැදිලිවම තමුන්නාසලට කියන්න කැමති මේ රටේ මේ කෑල්ල අහවලාට අර කෑල්ල අහවලාට අර කොටස මේ බලවතාට එහෙම රටේ ජීවය ප්‍රාණය සම්පත දේපල ඉඩකට තුට්ටු දෙකට වෙන්දේසි කරපු යුගය සමගි ජන බලවේගේ අපි පරදවනවා පරදවනවා ඒකාන්තයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට සහ ඔවුන්ගේ ස්ථාවරයට එරෙහිව පාර්ශව රැසකගේ විරෝධය එල්ල වෙමින් පවතිනවා. කෙසේ වෙතත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුල මහතා චෝදනා කරන්නේ ආණ්ඩුවේ වැරදි ක්‍රියාකලාපයේ හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව මෙවන විට පාර්ශව රැසකින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. පසුගිය කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝන වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය පිළිබඳව ඔවුන් සතුටට පත් නොවන බවයි මානව හිමිකම් මහකොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබුණේ. එමෙන්ම යුදමේ කාල සීමාව තුළදී විවිධ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හමුදා ප්‍රධානීන්ට වර්තමානයේ රජයේ ඉහළ තනතුරු ලබා දී ඇති බවත් විසුවන ව්‍යවස්ථා සංශෝධනය පිළිගත නොහැකි බවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය චෝදනා එල්ල කරනවා. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ මෙම ප්‍රකාශය සහ ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීමට සහ එම ප්‍රකාශයන් හෙළා දැකීමෙන් මහජන යුතුකම් කේන්ද්‍රය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සංදේශයක් බහර දුන්නා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැච්ලර් මහත්මිය
ලංකාවේ යුද විරුව සම්බන්ධ බරපතල ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේගොල්ලෝ කියනවා චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ගේ වත්කම් තහනම් කොට සංචාරක තහනමක් පැනවිය යුතුයි කියලා. එතකොට ලංකාවේ යුද විරුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරය ඉදිරිපත් කරන නිර්දේශ පූර්ව නිගමනවල සිට ඉදිරිපත් කරන නිර්දේශ නඩුව අහන්න කලින් නඩුවේ තීන්දුව මොකක්ද කියන එක ඔළුවේ තියාගෙන ඉදිරිපත් කරන නිර්දේශ 46 වෙනි මානව හිමිකම් සැසිවාරයේ ලබන මාසෙ තියෙනවා. එහිදී ඔවුන්ගේ සැලැස්ම වී තිබෙන්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන රටක් කිය. එබැවින් ඔවුන් පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කරලා ආර්ථික සම්බාධක පනවල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ සහ නියාමනයන් යටතේ ක්‍රියාත්මක වෙන රටක් සහ පාලනය වෙන රටක් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාවයෙන් ඔවුන් පෙළෙනවා. මේ රටේ යුද විරුවන් සම්බන්ධයෙන් නැවතත් ඔවුන් ඇඟිලි ගහන්නට සූදානම් වෙනවා. අපි ඔවුන්ට මතක් කර සිටිනවා තමන්ගේ ඇස්වල පොල්පරාල වැනි මානව හිමිකම් කඩකිරීම ඇමරිකාව ඇතුළු රටවල් සිද්ධ කරද්දී අපේ වැනි රටකට මේවයි තියෙන කෙස් ගස් හොයන්න එන්නෙපයි කියලා අපි මානව හිමිකම් සංවිධානයට ලිපිය මගින් සිහිපත් කරලා තියෙනවා. අපි පැහැදිලිව කියන්න ඕනේ අපි රණවිරුවන් කිසිම වෙලාවක අපි පාවා දෙන්න උත්සාහ කරන්නේ පාවා දෙන්නෙත් නැහැ. ඒ නිසා රණවිරුවන් පුද්ගලානුබද්ධව නෙමෙයි අපේ රටේ රණවිරු සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධතාවය පළ කරනවා. ඒ වැරදි කියන කාරණේ කියන්න අද ආවේ අපි ඒ නිසා ඒකම අපේ හාමුදුරුවන් වහන්සේ විශාල යෝජනා ගණනාවක් කරා. ඒක තමයි සාධනීය යෝජනා ගණනාව. අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය අවධානය යොමු කරන්න විශේෂයෙන් තානාපති සේවයේ දේශපාලන සම්බන්ධකම් අතහැරලා හැකියාව තියෙන. හැබැයි රට ජාතිය වෙන කැක්කුමක් තියෙන මිනිස්සු යවනවා. මේ සම්බන්ධයෙන් රජය සහ විපක්ෂයද සියදහස් පළ කළා. හැම අවුරුද්දේම ජිනීවා මානව හිමිකම් සභාවේ ඒ සභාපතිතුමිය අපිට වාර්තාවක් කියුවා. දැන් ඒ වාර්තාව පිළිබඳව අපි එතුමියට පිළිතුරු අපි සැපයුවා. ඒ අරුම් පුදුම දෙයක් වුණා. අපි දැන් ඒ පිළිතුරු සපයලා පැය භාගයක් යම්දිස්ස මේ කට්ටිය අහපව අපිට පිළිතුරු සැපයුවා. ඒ වගේම මේ කට්ටිය ට්විටර් පණිවිඩයක් දාලා ඊපස්සේ ඒ බොරු වීඩියෝවක් දාලා මෙන්න මේවා තමයි ලංකාවේ තිබෙන ඒ මානව හිමිකම් අඩුපාඩු කියලා ඒ කට්ටිය පෙන්වන්න හැදුවා. ඒකට මේකෙන් අපිට පැහැදිලිව පේනවා මේක මේ පැය භාගයක් යනකොට අපේ පිළිතුරු වලට ඒ කට්ටිය අහපව් පිළිතුරු සපයනවා නම් මේ සංවිධාත්මකව ඒ රටවල් කීපයක් කරනවා කියන මේ මේ ත්‍රස්තවාදියක් මර්ධනය කරා කියලා සහෝදරනි ඊපස්සේ දැන් මේ අවුරුදු 11ක් ගිහිල්ලා දැන් අපේ කට්ටියම අහපව් මේ දන් ගෙඩියට ගිනියන්න තමයි මෙතනදී මේ උත්සාහයක් තිබෙන්නේ. ඒ සූක්ෂමව අපි මේවට පිළිතුරු දෙන්න උමනාවක් තිබෙනවා. දැන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් අසතුටුදායක තත්වයක් මේ පහුගිය වසර තුල මානව හිමිකම් සම්බන්ධයෙන් රජයේ කරන වැඩපිළිවෙල තුල ඇතිවෙගෙන යනවා කියන එක තමයි මිචෙල් බැචලේ ජිනීවාවලදී පවසලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම රාජපක්ෂ රජයේ කාලේ මානව හිමිකම් හා සම්බන්ධව තිබුණු මේ ගැටලු සාගත තත්ත්වය තුල අපේ රටට අවශ්‍ය GSP Plus වැනි බදු සහන අපට අහිමි වුණා. ඊට අමතරව යුරෝපා කරයට යගුණු මත්ස්‍ය සහනය සඳහා බදු සහනයත් අපිට අහිමි වෙලා තිබුණා. 2015න් පස්සේ අපේ පහුගිය රජයේ කාලේ අපිට පුළුවන් වුණා මානව හිමිකම් ආරක්ෂා කරමින් ඒ විශ්වාසයක් ගොඩනගන්න හොඳ පැත්තකට මේක යොමු කරගන්න. ඒ තුල තමයි අපිට පුළුවන් වුණේ නැවතලා GSP ලබා ගන්න. ඒ වගේම අපි 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාවත් එක්ක වඩාත් ප්‍රජාචන්ත්‍රීය ගමනක් ආරම්භ කරා. දැන් අද 20 වෙනි සංශෝධනයේ හරහා අපේ රටේ නැවත ඒකාධිපති ගමනක් ආරම්භ කරලා තියෙනවා. මිචෙල් බැචලේ මහත්මයා ඉදිරිපත් කරපු ඒ වාර්තාව අනුව අපිට තවත් අභියෝග ගණනාවකට මුහුණ දෙන්න අද රටට සිද්ධ වෙලා තියෙනවා. කාති උසාවිවල පවතින නීති රීති සංශෝධනය විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා අතුරුලිය රතන හිමියන් පවසනවා. මුස්ලිම් විවාහ හා දික්කසාද ඉවත් කිරීමේ පනත් කැටුම් පත යලි සභාවට ඉදිරිපත් කිරීම නුදුරු කාලය තුල සිදුවෙන්නට නියමිතයි. ඉතින් දැන් කාති උසාවිවල විවාහ වෙන්න වයසක් නැහැ. ඉතින් ඒ නිසා සමහරට අවුරුදු 80 වෙන්නත් පුළුවන් 60 වෙන්නත් පුළුවන්. ඒතර ඕනම වැඩිහිටි වයසක තරුණයෙකුට ලාබාල කාන්තාවක් විවාහ කරගන්න පුළුවන්. යම්කිසි සිංහල කාන්තාවක් මුස්ලිම් තරුණයෙක් මොනෑම ආකාරයෙන් හෝ අරගෙන යනවා. අපි හිතමු අවුරුදු 15ක ළමයි කියලා. අපි දන්නවා අවුරුදු 15ක දරුවෙකුට විවාහය පිළිබඳ තීරණයක් ගන්න බෑ. ඒ වගේම රටේ පවත්නා නීතියට අනුව අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕන. අවුරුදු 18 සම්පූර්ණ වෙන්නේ නැත්නම් දස අවුරුද්දකට වැඩි කාලයක හිරදඬුවමකට උන් යටත් වෙන්න තියෙනවා. එතකොට ඒ නීතිය බලංගු නැ මුස්ලිම් ආගමට ගියාම. ඒතර එක රටක් එක නීතියක් නම් මෙම 1953 පනවපු දික්කසාද විවාහ නීතිය හා ඊට පසු ඇති සංශෝධන සමග ඒක අහෝසි විය යුතුයි. රාජ්‍ය නායකයාගේ වගකීම වන්නේ සියලු දෙනාටම සමව සාධාරණව නීතිය යුක්තිය ක්‍රියාත්මක කිරීම. ඒකට තමයි අපි ඡන්දෙ දීලා ව්‍යවස්ථානුකූල රාජ්‍ය නායකයෙක් පත් කරගන්නේ. මම නෝනා නජීමා මාලිගාවත්තේ මම අද ප්‍රකාශයට පත් කරන්න ආවේ ලොකුම දේ තමයි කාදිවරු කරන වැරදි. කාදිවරු කියන්නේ ජජ් පෝස්ට් එකක් සුදුසුකම් නැහැ. එයාලා පාවිච්චි කරන එකම සීල් එක තමයි JP සීල් එක. නීතියේ
කිසිම තැනක ඇටෙන්ඩන් ලෝයර්ස්ලවත් කියලා කියලා මුකුත් නැති සීල් එකක් තමයි නිකන් JP සීල් ඕල් අයිලන්ඩ් JP සීල් එකක් තමයි තියෙන්නේ. ගොඩාක් සාමාන්‍ය ලස්සන ගෑනු ගියාම ඒගොල්ලන්ට ටග් ගාලා කතා කරලා ආනවා මොකද ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට ඒගොල්ලන් ටග් ගාලා එයා කියනවා මගේ ඔෆිස් එකට එන්න කියලා. මම ඔයාගේ ඩිවෝස් එක හැන්ඩල් කරන්න කියලා ගෑණිගෙන් මොනවා හරි දෙයක් අල්ලස් බලාපොරොත්තු වෙලා ඒ ගෑණිගේ පැත්තට කතා කරලා මිනිහට අසාධාරණයක් කරනවා. ඒ වගේම මිනිහා මොනවාරි සල්ලි ගෙනියලා දීලා කාදිතුමාව මෙයා කරගත්තොත් ගෑණිට අසාධාරණයක් කරලා මිනිහට එයාට අවශ්‍ය කරන තීන්දුවක් දෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා මේ කාදිවරු සියලුම දෙනාට එකා වගේ මේ නීතිය සපයලා දෙන්න කියලා මම ඉල්ලනවා. පෙරදිනේ උද්භිත උද්‍යානයේ දේශ විදේශ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු තිබෙනවා. පොසිටිව් මිනිට් විශේෂාංකයෙන් තුලින් ඒ පිළිබඳවයි දැන් අවධානය. පෙරදිනිය උද්භිත උද්‍යානය මෙරට පිහිටි උද්භිත උද්‍යාන අතුරින් විශාලතම උද්භිත උද්‍යානයයි. මුහුදු මට්ටමේ සිට මීටර් 460ක් පමණ උසින් පිහිටා ඇති මෙම උද්භිත උද්‍යානය 1371 වන වසරේ තුන්වන වික්‍රමබාහු රජුගේ රාජසභාව පිහිටි භූමිය ලෙසද සැලකෙනවා. මෙම උද්‍යානය උද්භිත උද්‍යානයක් බවට පත් කර ඇත්තේ 1821 වසරේදී. වසරකට දෙස් විදෙස් සංචාරකයන් මිලියන 2කට අධික පිරිසක් මෙම උද්භිත උද්‍යානය නැරඹීමට පැමිණෙන බවටද සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. මෙම උද්භිත උද්‍යානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේ වසරේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමු තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය ප්‍රසන්න රණ තුංග මහතා පෙරදිනිය උද්භිත උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණා. එම පුවතත් සමගින් අප උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබෙන් සමු ගන්නවා. යලිත් දහවල් 12ට හමුවෙමු මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.